බ දසක් කියල පිගන්න පික්ෂ පෙට කල්ලක. ශහිත්් කපූර් සහ කරීන කපූර්ගේ දෙදාා සතවසර රිලීස් ච්ච ජප් ප මෙක් කියන ලස්සන හින්දි ෆිල්ම් එක තම අදපිියලට ගැනලතියන්නේ. ඉතින් අපි දැන්ග මූවිකට මූවිකට යන්න කලින් පික්ෂේ පෙට චන්ලයා ස් කයි් ග ආදිිත්ත කියයන්නේ ගොඩක් සල්ලිතියන කෙනෙක් ඒත් මේ අයින්නෙ ගොඩක් තුකෙන් මොකද ආධිත්තක තාර්තමරුණේ ළඟද. ඒගේ මෙයාගේ අම්මා වන පිරිමිෙනෙක් එක්මයාලාව දාලයනවා. මේ සිද්ියනිසා ආධිත්තට හැමද මේ පායිලා තියෙන්නේ. මේ කාලදිම ආධිත්තක කම්පෙනනිකත් පාඩ් ලබනවා කාලයක් තිස්සේ යයා ගඩක් අදරකරපු ගල් වෙන කෙනෙක් මැකරනවා. ඉතින් ආධිත්තරයාගේ ජීතගෙන කලකිරන එක අහන්නත්දයක්ද. දවසක් ආදිත්ත යාගේ හැමද ම අතරලලා බස්සෙක ේල් ස්් හෙකට යනවා ඒ ලා ත ්‍රේනකටය නගෙනවා හැබ යා දන්න මේ ට්‍රේනෙක කොහට යන්න කියලවත් මඟද මේ ්‍රේන එකට ගීත් කර ලස ගල් කෙන ගොඩයන. ඕ ඒ තමයි කරන්න තින් මේ ගැල්ල මේ ආධිත්්‍ය වගේ නෙවේ. එය හිතන හැමදම හැමලේීමම කියවනවා. ඉතින් ගීත් ඉඳගන්නේ ආධිත්ත ලඟතිෙනන සීට්කි. ආදිිත්්‍යයාගේ ජීතගැන කල්ිකිරලයින්න ඒත් කීත් ඇය ජීතයට ච්ච පිස්සම දේවල්ගෙන ආදිිත්්‍යයට කියනවා. ගී කොච්චර කියවත් ආධිත්්‍යයාගේ ප්‍රශ්න ස්‍රීසයිත කරගන්න හිතගෙන ්‍රේනගෙන් දුරාරෙනවා. එය පන්න හද්‍යවගේ ගීත් එතනටෙනවා ඔන්න දැ ආදිිතයට අලුදජීවිතයක් ලබුණ. අපි බලුම මේ අලුදජීවිත ආදිිත්‍ය කොහොමගවයිද කියලා මේ වෙලාම ට්‍රේෙන්න එක ටික්ච් කන ෆිසේ. ත්තල ටිටනේ හැබයි කටකාර ගීත් කෝමරි ආදිත්්‍යව මේ ඔිකෙන් බේරගන්න. ගීත තේරෙනවා ආිත්තේ මොක්කර ප්‍රශ්න ඉන්න කියලා ඉතින් එයා අහනවා ොක්ද ප්‍රශ්න කියලා. මේේවෙලා ආදිිතක ොඩක් තරහනවා ආදිත්ත කෝචට බැන්නත් ගත්ඒයා විස්තරම කොල්ලට කියවා ගීතේ ෝල් ෙන්ට ගිතරින් කැමතින මොද එයාගේආගම වෙන නිසා ඉති මේදන්න ගවල්ලො හරෙ මැකරන්නන්නේයන්නේ ගීත් කොච්චට කියවද කියලා කිවත් එය නිින්දනුත් කියවවා. හදිස්සියම නිින්දෙ ඇහරුණු ගිට තරෙනවා ආදිත්ත ක්‍රේනෙන් බැහලලා කියලා. ගිත් ස්ටේන එකෙන් බැහලා ආදිත්‍ය හයාග යනවා ගීත් මොනව වවුවත් ආධි්‍යපහවෙන්නේ නෑ කියනවා ඉතින් ගී ්‍රේන එක දුවනවා මෙම දුවද එය අලිකුණු ගෑනු කෙනෙක් ඇගේ හැපෙනවා. මේ කලබල නිසා අන්තිමට එයා ට්‍රේනක මස්සනවා ගත්ද බැක්තිකොක්ෝ ටේනකි මේ හම දෙක රද ආධත්්‍යක නිසා ය එක්මට ඊලාල ස්ේනක රගන්න කියෙලා කියනවා ඉතින් ගීත්ගේ වදේ ේන තාගෙන අදත්්‍ය දලග ටෙක්සික ගන්නවා. ත කොචල හදසනත් මේ ටෙක්සි රව යන්න ගොඩක් හිමින්. මේනිසාආදතක්සි ගොඩක් වේකෙන් රැයිව කරවා ඔොන්නනෙති ස්ේන කල න්ඩේකද ගීත් ෘපියල් දෙකට රඩුවක් පටලගන්නවා. ඒ නිසා එයාට මේ පර ට්‍රේ එක මස්සනවා කරන්නයක් නැති තැන ස්ටේෂන් මාස්ට හොඳටම කෑගහලා බයිනවා ඒගේ බැක්ටිකත් පරිසම් කරල දෙන්න කියනවා. මේ වෙදදි හොටම රෑවෙලාගී ටැක්සික කොයාගෙන පරටයනවා කීත්ව දෙපු කෙනෙක් යව සල්ලිවට ගන්න පුලුවන් කියෙලා හිතාගෙන ගීත් වටේ කැරගෙනවා ගීත් ගොඩක් බයවෙනවා මේ වෙලාවේ ගීත් ආධිත්්‍යව දකිනවා. හලවක්න කෙනනගෙන් බේරෙන් හිතාගෙන එය ආදිත්්‍යය වැඳදගන්නවා. ඉතින් අරමනුස්්‍යය ගේපු ගම හොන්න ගීත් ආධිතට බලන්නගන්නවා දැන් මගල සල්ලිනෑ ඉතින් ඔයාගේ සල්ලිේදම් කලලා අදරයිි හොටල්ලෙ නතරයම් කියනවා හට උදෙම ගීදගේ ර බේරන්න පුලුවන්නි දත්තේ ගීත් හොටල්ලෙට එක්නවා ඒ හොටල්ෙ න දේන් හැබයි මේ හොටල්ල එක ඇත්ලේ නම් කිසිම දේසන්යක් සිදධවෙන්නේ නෑ දිය ගීට් තේරන්නේනෑ ැේ අදත්වන්න හොඳටම තේරවා රූම්මකේදී ගීත් ආධිත්තර කියෙනවා ඇයට බෝයි කනෙකින්නවා. ඇත්වෙලා ඉන්න කියලා ඉතිං ආදිත් එයා කලින් ගෑල්ලම ෆොටෝ එකක් පෙන්නවා හොන්න දැන් ආධිත්තයගේ අත කතාව ආයමත් මතක්කෙනවා මේනිසා ගීත් ආධිත්තර ගෙනවා ඒයාගේ කලින් ගෑල්ලම ොටෝ එක පු්ල වි කරන්න හකො ඔක්ක හරය කියලා ටික වෙලාගගේ මේ හොටල්ලෙක පොලසියන්ගනවා. ඉතින් මේදන්න හොටල්ලෙ අනිත් ඇත්තෙක්කම පිපස් දුරෙන් පැල්ලා දනවා තැ වල් තේන ඇති හොටල්ෙ ොවාගේ තැත්ද කිය. පෙන්න ස්ස කරනගෙනවා දුමර ස්ථාන යන්න හොන්නදැන් ගත් ආධිත්තර කිෙනවා ඒගේ නගගේ රපට ආදරය කරන්න හිට පස්සේ යා හම උසන්දකට ගින් සතුටින් එම කියලා මගද ආදිත්තේ ඒටමකින් සල්ල හරන් යාල දෙන්නට මලුත් හැඳම් ගන්නවා මේදන්න පාලමක් කොඩිදන් කතාකර ඉදී ීත් එක පාරට ආිත්වගේ අතිනුත් ඇදගෙන හිට පහලින් ගලන්න ගට පයිනවා තෙ ඇද මාරුරන ගමන් ආධිත්්‍යයා තාර්ත ගැත් ිනසේ ගැත් කියෙන. ඉතින් ගීට ආදිත්ත ග අම ගන මතක් වෙලා දියගෙන හනවා මේ කතාවට ආදිත්තය හොඳරම දුක හිදෙනවා. ගීත් කියනවා අම්ම නිසා ඔයාට එයකරපුද වැරද්දක් විදිිර පේනවා ඇති. හැබයි ඒතමයි ධදරෙතින බලය කියලා. මේ දෙන්න ගමන අතර මදී ගොඩක් ේවල් සිද්ධ වෙනවා හොන් ඉතින් දිග ගමනකින් පස්සෙ කොහොමරි මේයාලා ගීත්ගේ ගමට යනවා ීත්ගේ ගෙදරයට ගොඩක් සතුුයි. ආදිත්‍ය ගීත් එක්කම ඇතුළටයනවා. මේ දෙන්න මුලින්ම යන්නන්නේ ගීත්ග සියවහම් පන්න. සියට මෙදෙනගෙන සැකයි. ඉතින් සීයාහනවා ආධිත්තකින් ඔයා මොනොද කරන්න කියලා. ඉතිං එයාගේ ඇත්තකතා නොකියා, ආදිත්ත කියනවා එයා නිකම්ම නිකම් ගායකක් කියලා. ඉතින් ීගි පවුල ධත්තරෙ කියෙනවා සතියක් මේ නතර වෙන්න කියලා මේ මුළු පවුලම ආධිත්තරය එක වගේ කෑම කවවා. ඉතින් මේ කෑම ජාජ නිසාම ආධිත්තයට හොස්තරූම් යන්න වෙනවා. ඒත් එතනට ගීත් ඇවිත් කතා කරන්න කියලා එයා පැත්තකට එක්ක නැනවා. මේ දෙන්න එකඩින්න ගීත්ක නඟි ගෙනවා. ඉතින් එයාට මෙයාලගැෙන සැකයි. මේ නිසා ගීත් ආධිත්තලෙ කියනවා හටඋ දෙෙන්ම යාව එයාගේ වත්තේ මුණගැහන්න කියලා. ගීත්කි පවුලයා යායට බෝයි කෙනෙක් කොහලා මැරි කරන්න. ඒත් ගීත් ඇයට කැමතිනෑ. පහොදා මනමමාලයා එයාලගේ ගෙදර අයත් එක්ක ගීත්ත බලන්න එනවා. පවුල් දෙගේ කට්ටි වෙඩින්නේ ගෙනන කතා කරනවා. වැඩි කියවවෙරලා මේ හැමෝම ආධිත්තර කියනවා සිින්දුවක් කියන්න කියලා. ඉතින් සසිදුව කියලේ උරුණාට පස්සේ ගීත් මනමාලයට පේ ආධිත්්‍යයෝ කිස් කරනවා. මේ මොනව ගරත් ගීතත්ගේ මනමාලය තාමත් ගීත්්ට කැමතියි. මේනිසා ගීත් ෙරින් පැනලයන්න හිතෙනවා. එයටත් කරන්න දෙයක් නැතින්සා ආධිත්්‍ය ගීත් එක්කමයනවා හැබයි එයාල යන්න කලින් ගීත්ග නංගී එයාලව දකිනවා. ඉතින් එයා මුළු ගෙදරටම හැරෙනවා. මේනිසා මේදෙන හැන්ගෙනවා. ඉතින් ගදත්ගේ බෝයිෙන් තාමෙන්නේ මනාලිකින ම ඉතින් මෙයා අට මනාලියන්න වෙන. ගීට එයාගේ බෝෆෙන්ට කෝල් කරන්න බෑ මොකද දෙයාදන්නේ ගීත් ෙරින් පැනලනා කියලා. දැන්ඉතින් මෙලට මනාලි යන්න වවා ඉතින් ලස්සන ලස්සන සින්දුවක් එක්ක මේ දෙන්න මනනාිට එෙනවා කොම ීදගගේ බෝයෂෆන්න මොගහෙන්නේ නැතුව ආදිත්්‍ය එයාගේ ඔෆස්කරෙනවා. දැන්ගේයා ගොඩක් ආසාාවෙන් එයාගේ කම්පනයකි වැඩ කරවා. ඒවගේම එයා එයාගේ අම්මටක් සමාව දෙෙනවා. අලු ප්‍රඩක් තුනක් ආධිත්්‍ය කම්පනයක හර රිිස් කරන. මේ ම කැපැනක ලොක පොෆිට්ක් ගන්නවා. ගීත් කියර නමින් අලුත්ම සිම්මික්්‍යයා මාකට්ක ල්ලිස් කරන. ආදිත්ත කියෙනවා මේ සිමක ගොඩක් කියවනට කියලා. මේ නිවස්සක ගීත්ගේ පවුලය ජනගන්නා. ඉතින් එයාලා ආදිත්්‍ය හොයාගෙනවා. එයාල අහනවා ගීත් කෝ කියලා ආදිිත්‍ර හරි පුදදුමයි මොක ගීත් එයායට කියලා තිබේ බෝයිෆෙන්න මරිකරලා එක්මට ෙදරනවා කියලා. ඒත්ම වෙදදි මහස නමයක් ගිහි. ඉතින් ආදිත්්‍ය ගීත්ගේ තාත්තර ොන්දිවා දවස් දහයක් ඇතුල්ද ගීත්ත ගෙදර එක් එවා කිය. දිත්ත මනාලිවල් දැනවා.ඒද එයට ගීත්ගේ බෝයිෆෙන් ආයිුත මුණ ැෙන. ඉතින් ආයුස් කියනවා ගීත් එව මුණගැෙන කීපතක් ආත් ෙදර ප්‍රශ්න නිසා එයට ගීත්ව මැකරන්න බැරවුණා කියලා. ඉතින් මේ නිසා කරන්න කිම දැන් නැතුව ගීත් මනාල්ලවලමතියන ස්කෝලක ටීටච කෙනක් විර වැඩ කරන්නරගෙන. මේ විදිර ගීත්ත දගෙන ආධිත්ට ගොඩාක් තර හැනවා. ඒවගේම දුක හිතනවා. එයා ගීට්ට බයිවා කෝලයක්ව දුන්න නැති නිසා අධිත්ත ගීතගෙන දැ ඇති දැන් ෙදර යම කියල. ගීත් මුලින්මක්මතියෙන. ත් අදිත්ත කියෙන නිසා එය අන්තිමට කැමතියෙනවා. එදාරෑ මේ දෙන්න හටල් රූම්මෙක් නතරෙනවා ගීත්තින්නේ ගොඩක් දුකින් මේ දුකෙන් ගැලබන්න නම් අයි්ට කෝල් කරලා තේ දුක නැතිවනකම් බණන්න කියලා ආදිිත්්‍ය එයට ෆෝර් එකදෙන. ගීත් යාගේ හිතේතිෙන රහ නැතිවනම් අයි්ට බනිනවා දැන් යාගේ හිතර සැල්ලුයි. උදේ පාදර මේ දෙන්න මනලියල් ්‍රේඩ්නයකින් පපුඩි ගමක් කියනවා පො හොටල්ලටද යි් යාල එනකම් හොටල්ලෙ ඉන්නවා ආයිු් කියීතලක ඇවිත් කියෙනවා යාගේ පවුල නිසා තමයි එයට හර තීරණයක් ගන්න බැරුුණ කිය. පසේ තුන්දන ගීත ෙදරෙනවා කීත් පිගන්න ගෙදර ලස්සන උත්සවයක් ලහස්ති කරලා. ගීත්ග ගෙදර හිතන්නන්නේ ආදිත්්‍ය ගීත්ගේ හස්පන් කිය. ඇත්ත කතාව කියන්න ගීට ඕනු උනත් කට්ටිය නිසා එක කියන්න බැරි වෙනවා. මෙ හැමදේ මතරේ ගීත් ආධිත්තර ආදර කරන්නට පට අරගෙන. එදාර ගීත්ගේ රූම් එක ආදිත් එක් තනීමම කතරන්නවා ගීත්ක නංග දකිනවා එය ආදිිතය විහිලු කරලා ගීත්ත වෙතන එක් කෙනනවා. මෙ වෙලාවේ ආයි් නැගෙනවා. ආදිත්්‍ය කියනවා ගීත් ඔයා මීට්‍රය නවත් එයා දැන් ගියා කියලා. පහද උද අයු් ආධිත්ත එක්ක ීත්ගේ වත්තර වෙ ගීත්තනකම්මින්න්නවා. ආධිත්ත ගීට් ක කියනවා දැන්නයයා වැඩ ඉවරයි එනිසාෑඇය මුම්බයිවල ඔපස්සික යන කියලා ඒවගේ ආයිස්සක්ක සතුින් ඉන්න කියත් කියනවා හරිම ෝඩ විද යි් කියනවා දැන් ඔක්කොමහරි ගීත්ගගේ ෙතරයිට එය පහැල්ලි කලා දෙන්න කියලා. වෙනස්කමක් කරන්න දයනේ විඩින් කාඩල විතරයි කියලත් කියනවා. මෙ වෙලාේ ගීට් මතක් කියනවා එය අදිත්තෙ කිට දස්ගානනිදි කොචර සතුලින් හිතියද කියලා ඒවගේ මේ ොච ආධත්ත ආදරද කියල යට මක්ක කියෙන. ඉන් ගත් යිස් නි කර ආදිිත්ලකට දලෑනවා හිට පස්ස ආදිත්තු වැලඳගෙන ගොඩක් ආදරයෙන් කිස් කරනවා. මේ සිද්ිය ආයිශ් ලාලගෙන හිටිය. ඉතිං ආයි්්‍ර දේරනවා ගීත් ඇත්තටම ආධිත්තට ආදරය කියලා. ඉතින් කතාව අන්තිමේදී ආධිත්්‍ය සහ ගීත් කසාට බඳනවා. ඉතිං ඔය විදිරතා මේ කතාව අවසානය වෙන්න ඉතිං ආල මේ මූයකෙන් ජය කරන්න ඇතිකර හිතනවා. මේගේ තව ලස්සන මූයිස් යාලගවට ගන්නගන්න පික්ෂ බෙට නල සස්ක්‍ර කරල. නක් ලික් කලා තියායගන්න ඒහි වගේ මම වීඩිය එකටත් ලයික්්‍යක කදදා කරමයන්න.